රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමෙන් සිරස්තල කිඹුල ඇලේ ගුණා ලඩියා ඇතුළු ප්‍රබල පාතාල ලොක්කන් සහ මජ්ජාවරම් කරුවන් නවයක් ඉන්දියාවේදී අත්අඩංගුවට දරුවන්ගේ බෑග් වල තියෙන්නේ මත්ද්‍රව්‍ය නෙවෙයි හිස් කෑම පෙට්ටි විතරයි සජිත් පවසයි විෂමද්‍රව්‍ය හා අන්තරායකාරක ඖෂධ භාවිතය වැළැක්වීමට ජනාධිපති කාර්යසාධක බලකායක් විධායකය විවස්ථාදායකය සහ අධිකරණයේ කියන කුළුණු තුනම එක සමාන උසකින් තිබුණොත් තමයි රට කියන ගොඩනැගිල්ල ඇලවෙන්නේ නැතුව තියෙන්නේ විධායක කුළුණ උස වැඩි හින්දා ඇල ගහපු ශ්‍රී ලංකා ගොඩනැගිල්ල ගැන අද ටෙලිවැකියෙන් විදුලි බිල කැබිනට්ටුවට ආවෙම නැද්ද විදුලි බිලට අත තිබ්බොත් දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක් කරවනවා බේබි රූම් වල ඉන්න ඕන ඇමතිවරුන් ගැන රංජන් ජයලාල් කියන කතාව අද ඇතන් ඇමතිවරු බේබි රූම් එකේ දානවන වගේ අය කිසිම විශේෂයෙන් දැනුමක් නැහැ මේ වසරෙන් පසු නොරොච්චෝලේ සම්පූර්ණයෙන් නතරවන ලකුණු නත්තලට තව දින 4යි මෙවර නත්තලේ සැබෑ තත්වය ප්‍රථමයෙන් දේශීය පුවත් මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ ජාවාරම් කරුවන් ලෙස හැඳින්වෙන සී ගුණසේකරන් හෙවත් කිඹුලා ඇලේ ගුණා පුෂ්පරාජා හෙවත් පූකුටි කන්නා සහ ලඩියා යන ප්‍රබල පාතාල නායකයන් ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා මෙම පිරිස සමග මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත තවත් පුද්ගලයන් 6 දෙනෙක්ද තමිල්නාඩුවේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වූ කිඹුලා ඇලේ ගුණා ඇතුළු 9 දෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා තමිල්නාඩුවේ පිහිටි දමිල සරණාගතින් රැඳී සිටි විශේෂ කඳවුරකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ අත්අඩංගුවටගත් පිරිස අතර සී ගුණසේකරන් හෙවත් ගුණාට අමතරව පුෂ්පරාජා හෙවත් පූකුට්ටි කන්නා මොහොමඩ් අස්මින් අලහප් පෙරමගේ සුනිල් ගාමිණී ෆොන්සේකා ස්ටැන්ලි කෙනඩි ප්‍රනාන්දු ලඩියා යන අනුවර්තනාමෙන් හැඳින්වෙන චන්ද්‍රසේන දනුක රොෂාන් ගමගේ සුරංග ප්‍රදීප් තිරීපන් යන අයද අතරංගුවටගෙන තිබෙනවා ජාතික විමර්ශන ඒජන්සිය උපුටා දක්වමින් ඉන්දිය මාධ්‍ය වාර්තා කර සිටියේ අතරංගුවටපත් සැකකරුවන් සියලු දෙනා ගුණා හෙවත් ගුණසේකරන් සහ පුෂ්පරාජා හෙවත් පූකුට්ටි කන්නා මෙහි වූ මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ ජාවාරමේ සමාජිකින් ලෙස කටයුතු කර ඇති බවයි ගුණා හෙවත් ගුණසේකරන් සහ පුෂ්පරාජා හෙවත් පූකුට්ටි කන්නා පාකිස්තානයේ ප්‍රබල මත්ද්‍රව්‍ය සහ ආයුධ සැපයුම් කරුවෙකු වන හාජි සලීම් සමග සමීප සම්බන්ධතා පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා ඉන්දියාව පාකිස්තානයේ සහ ශ්‍රී ලංකාව පදනම් කරගනිමින් මෙම පිරිස මත්ද්‍රව්‍ය ජාවාරම සහ අවි ආයුධ වෙළඳාම සිදු කරගෙන ගොස් ඇති අතර එම පිරිස ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ LTTE සංවිධානයේ පුනර්ජීවනය සඳහා කටයුතු කරමින් සිට ඇති බවටද තොරතුරු අනාවරණය වූ බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කරන්නේ ව්‍යතර විෂ මත්ද්‍රව්‍ය සහ අන්තරායකර ඖෂධ භාවිතය වැළැක්වීමට ජනාධිපති කාර්යසාධක බලකායක් ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර තිබෙනවා විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකාරක ඖෂධ භාවිතය වැළැක්වීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායක් ස්ථාපිත කිරීමට රජය සැලසුම් කරමින් සිටිනවා අමාත්‍ය විජේදාස රාජපක්ෂ සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳ තොරතුරු අනාවරණය කෙරුණා මත්ද්‍රව්‍ය නිවාරණයට සම්බන්ධ සියලු ආයතන ඒකාබද්ධ කරගනිමින් විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකාරක ඖෂධ භාවිතය වැළැක්වීම සඳහා විශේෂ වැඩසටහනක් මෙම කාර්යසාධක බලකාය යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එම කටයුතු බලකායක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි පාසල් දරුවන් අතර මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වීමේ ගැටලුව සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු වුණා ඒ වැළැක්වීම සඳහා ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා මත්ද්‍රව්‍ය නිවාරණය මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් සහ මත්ද්‍රව්‍ය අලෙවි කරන්නන් වෙන්කර හඳුනා ගැනීම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් සඳහා ප්‍රතිකාර සහ උපදේශන සේවා ලබා දීම පිළිබඳවත් සාකච්ඡා කර තිබෙනවා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්ින් මුදා ගැනීම වෙනුවෙන් පවත්වාගෙන යන ස්වේච්ඡා මධ්‍යස්ථාන ප්‍රජා මූලික පුනරුත්ථාපනය පරිවාස සේවා සොයිබල ගැනීම පිළිබඳව මෙන්ම මත්ද්‍රව්‍ය වලට
ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ පනත සම්මත කර ගැනීම පිළිබඳවද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ. රජය මත්ද්‍රව්‍ය සොයා පාසල් දරුවන්ගේ බෑග් පරීක්ෂා කළද එහිදී දකින්නට ලැබෙන්නේ හිස් කෑම පෙට්ටි පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ කිලිනොච්චිය ප්‍රදේශයේ පැවති උත්සවයකදී දූ දරුවන්ගේ බෑග් පරීක්ෂා කරනවා. බෑග් පරීක්ෂා කරන්නේ මොනවටද? දූ දරුවන් ළඟ මත්ද්‍රව්‍ය තිබෙනවද නැද්ද කියන එක සොයලා බලන්න. මත්ද්‍රව්‍ය ව්‍යාපාරය විනාශ කරන්නට ඕන. මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම කුඩු ජාවාරම ක්‍රියාත්මක කරන ප්‍රධාන යුටි කල්ලලා ලොක්කොටි කල්ලලා දැන් දරුවන්ගේ බෑග් පරීක්ෂා කරනකොට මොනවද අහුවෙන්නේ? ආහාර නැති කෑම පෙට්ටි. අම්මලගේ තාත්තලගේ දුක කඳුල තමයි අහුවෙන්නේ බෑග් පරීක්ෂා කරනකොට. අපි කියනවා පැහැදිලිවම ආණ්ඩුව කරන්න ඕන දූ දරුවන්ගේ බෑග් පරීක්ෂා කිරීම නෙවෙයි, දූ දරුවන්ගේ කෑම පෙට්ටියට ආහාර ටික ලබා දීම. රණසිංහ ප්‍රේමදාස මැතිතුමා 43 ලක්ෂයක් පාසල් දූ දරුවන්ට දිවාහාරය ලබා දුන්නා, නිලැඳුන් ටික ලබා දුන්නා. අනිවාර්යෙන්ම අපේ රජයක් යටතේ මේ රටේ පාසල් දූ දරුවන් 43 ලක්ෂයටම හොඳ ආහාර වේලක් පාසල් වේලාව තුල ලබා දෙන්නට අනිවාර්යෙන්ම කටයුතු කරනවා. රජයෙන් ඉල්ලීමක් කරනවා. නිගම් බෑග් ගවුස් හවුස් ඒ දූ දරුවන්ගේ හිස් කෑම පෙට්ටි හොය හොය යන්නේ නැතුව ඒ දූ දරුවන්ගේ කෑම පෙට්ටිවල ආහාර පුරවලා මේ රටේ දූ දරුවන්ට ශක්තිමත් අනාගතයක් නිර්මාණය කරන්නට කටයුතු කරන්නයි කියලා මං ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. විධායකය ව්‍යවස්ථාදායකය සහ අධිකරණය කියන කුළුණු තුන මත රට පවතින බව අද ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා. ඔහු ඒ බව පැවසුවේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී. ඒ ජනමාධ්‍යවේදීකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් නේද? අහලා බලමු. සියත රූපවාහිනී පෞද්ගලික රූපවාහිනී මාධ්‍ය ආයතනය පාර්ලිමේන්තු කාර්ක විශේෂ කාර්ක සභාවකට කැඳවලා තියෙනවා. ඉතින් මේ හදන්නේ සිව්වැනි ආණ්ඩුව මට්ටු කරන්න ආණ්ඩුව කියලා ජනතාව ප්‍රශ්න කරනවා මේ මොහොතේ. ඒ වගේම මාධ්‍යවේදී සංවිධානත් මේ වෙලාවේ ප්‍රශ්න කරනවා. ඔබතුමා ජනමාධ්‍ය ඇමතිවරයා වශයෙන් මේ සම්බන්ධව මොකද ඔබතුමා දකින්නේ? සා කැබිනට් එකේ මේ සම්බන්ධව මොකද තියෙන තීරණ? මම ජනමාධ්‍ය අමාත්‍යවරයා වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාදායකයේ විධායකයේ අධිකරණයේ කියලා සමාජයේ යහපැවැත්මට අදාළ වෙන කුළුණු තුනක් තිබෙනවා. ඔබ දන්නවා අධිකරණයට විශේෂිත බලතල වගකීම් වරප්‍රසාද ප්‍රමාණයක් තියෙනවා. අධිකරණයට අපහාස කිරීම, අධිකරණයට අවඩක් සිදු වෙන විදිය ප්‍රකාශ කළොත් තරාතිරම නොබලා උසාවියට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් ලබා දෙනවා. අපේ රටේ හිටපු ප්‍රබල ඇමතිවරුන්ට මන්ත්‍රීවරු පවා අධිකරණයට අපහාසාත්මක ලෙස ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දඬුවම් විඳලා තිබෙන බව ඔබ දන්නවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද ප්‍රමාණයක් තියෙනවා. පාර්ලිමේන්තුවටත් වරප්‍රසාද ප්‍රමාණයක් තියෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවලට ඕනෑම කෙනෙක් ඒ වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකළොත් කැඳවන්න බැඳිලා ඉන්නවා. ඒක මර්ධනයක් නෙමෙයි. ඒක පාර්ලිමේන්තු සම්ප්‍රදාය ලෝකයේ හැම රටකම තිබෙන. ආචාර්ය බන්දුල ගුණවර්ධන කියන අධිකරණයේ ගෞරවයට හානිවන දේවල් ඇත්තටම වැඩිම ප්‍රමාණයක් කියලා තියෙන්නේ කරලා තියෙන්නේ දේශපාලනඥයින්. ඒ දේශපාලනඥයින්ට අන්තිමේදී අධිකරණයේ හමුවේ සමාවිල්ලන්ට හෝ දඬුවම් බිඳින්නට සිදුව තිබෙනවා. යම් රටක නීතියේ ආධිපත්‍යයට විශේෂයෙන් අධිකරණ තීන්දු තීරණ විවේචනය කරන්නට ගියොත් ඒ රට ප්‍රපාතයෙන් පාතාලයට තමයි ඇදිලා යන්නේ නේද? අපගේ මාධ්‍යකරණය තුළ සැබෑවටම අධිකරණයේ ගෞරවය වෙනුවෙන් කැප වී සිටිනවා. ඒක තමයි අපේ මාධ්‍ය සම්ප්‍රදාය. දැන් බලමු අපේ රට පවතින විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ කියන කුළුණු දෙක දිහා නේද? වත්මන් විධායක බලතල සැබෑවටම මෙරට සමස්ත සමාජ පද්ධතියටම අභියෝගයක් නෙවෙයිද? විශේෂයෙන් ජනාධිපතිට ඇති මුක්තිය අතිශය අගතිකාමී භයානකයි හිතුවක්කාරී හයියක්. මේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැබෑවටම ජනතා සිතුම් පැතුම් නියෝජනය කරන එකක් නෙවෙයි. එදා ජේ.ආර්. ජයවර්ධන විධායක බලතල ගේන්නෙම අතිශය පටු පරමාර්ථ සහිතවයි. ඉන්පසු බලයට පත් වූ සියලු දේශපාලනඥයින් දේශපාලන පක්ෂ විධායක බලතල සහිත ජනාධිපති තනතුර අහෝසි කරනවා කිව්වට ඒ කියපු කිසිම දෙයක් කළේ නෑ. කරන්න හිතුවේවත් නෑ සමහරුන්. හොඳේ
ඇත්තම ගත්තහම අපේ රටේ පවතින මේ විධායකයේ ව්‍යවස්ථාදායකයේ සහ අධිකරණයේ කියන කුළුණු තුන එක සමාන උසකින් තිබුණොත් තමයි නේද ඒ රට ඇලවෙන්නේ නැතුව එහෙමත් නැත්නම් ඒ ගොඩනැගිල්ල ඇලවෙන්නේ නැතුව සමබරව පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ නේද නමුත් මේ කුළුණු තුනෙන් විධායක කුළුණ උසයි ඔව් හොඳටම උසයි ගෙවුණු කාලය තුල මේ විධායක කුළුණ හැසිරුණු විදිය බලන්න විධායක කුළුණ හැසිරුනේ හරිම භයානක විදියට හොඳේ ඊට හොඳම උදාහරණය මෑත කාලිනව ගන්න පුළුවන් ඒ අගවිනිසුරුවරිය ලෙස සිටි ශිරාණි බණ්ඩාරනායක ඉවත් කිරීම එදා විධායකයේ අත තිබ්බේ අධිකරණයට නිකම්ම නෙමෙයි අගවිනිසුරුවරියට හොඳේ අගවිනිසුරුවරියව ඉවත් කරමින් නේද දැන් ඒ ක්‍රියාදාමයේ දිහා බැලුවාම ඇත්තටම අපූලයි හරිද මොකද මේ පාර්ලිමේන්තුව එහෙම නැත්තම් ඔය ව්‍යවස්ථාදායකයේ හිතනවා ජනතා ඡන්දයෙන් තීරණහට පස්සේ එයාලා හිතන දේවල් තමයි ජනතාවගේ සිතුම් පැතුම් ජනතාව දීපු අනුමැතිය කියලා නේද එදා මන්ත්‍රීවරුන් කීප දෙනෙකු දෝෂාභියෝගයක් ගෙනල්ලා ඒක පාර්ලිමේන්තුවේ ඵලයේ තිබුණු ඒ පක්ෂයේ හැටියට සම්මත කරගෙන පසුව ජනාධිපතියාගේ අවසන් බලය භාවිත කරලා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියව තනතුරෙන් ඉවත් කළා නේද? ඇත්තටම අදත් මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ තුල මේ ඉන්න අය හිතාගෙන ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ආන්ගේ ඉහළ සිට පහළට ගමන් කරන එකක් කියලා. හොඳේ ඇත්තටම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය වෙන්න ඕනේ ජනතාවගේ ඉල්ලීම්, සිතුම් පැතුම්, අපේක්ෂා ඉටු කිරීම සඳහායි. නමුත් මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ තුල මේ හැමදාම නීති හදන්නේ පාලකයන්. ප්‍රජාතන්ත්‍රවාදයේ යනු ජනතාවගේ පාලන ක්‍රමයක් යන්න බොහෝ විට තුන්වන ලෝකයේදී මිත්‍යාවක් බවට පත්වෙන අවස්ථා දක්නට පිළිවන්. ඒ දරදඬු භීෂණයේ පතුරවන අත්තනෝමතික පාලකයන් නිසායි. අදත් මේ විධායක ජනාධිපති මේ කැබිනට්ටුවට හෝ පාර්ලිමේන්තුවට යටත් නැති බව අප පිළිගත යුතුයි. මේ අය හිතන්නේම ප්‍රජාතන්ත්‍රවාදය යනු ඉහළ සිට පහළට ගමන් කළ යුතු එකක්ම කියලයි. ඒ නිසා බොහෝ විට ව්‍යවස්ථාදායකයේ විධායකයත් එකම තැනක එකම පක්ෂයක සිටන විට මේ අයට අවශ්‍ය වන්නේ තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ජනතාව පිට පැටවීම. අද ඒ අයගේ වරප්‍රසාද ලෙස එළියට එන්නේ ඒ කතාවම තමයි. මාධ්‍යවේදීන්ට ඒ වගේම රටේ ජනතාවට නැති අමුතු වරප්‍රසාද කොහොමද භුක්ති විඳින්නට මේ ව්‍යවස්ථාදායක හා විධායකයේ සූදානම් වෙන්නේ නේද? ඉතිහාසයේ පුරාම ඒ අය ඒ වරප්‍රසාද භුක්ති විඳින්නට ගත්ත සූදානමට ඕනෑතරම් සාක්ෂි තිබෙනවා. ඒ නිසා අප අදත් විශ්වාස කරන්නේ සියල්ලට ඉහළින් පැවතිය යුත්තේ නීතිය පමණක්ම කියලයි. ඒ පාර්ලිමේන්තු වරප්‍රසාද කතා එහෙම නෙවෙයි. හොඳේ රටේ සිවිල් සහ අපරාධ නීතිය. හරිද? ඉදිරි ටෙලිවිෂන්කින් අපි රටේ මාධ්‍ය සහ මාධ්‍ය මර්ධනයේ පැතිකඩත් ඉතිහාසගත සාක්ෂිත් එක්කම මහමග මරා දැමූ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටු කරපු ඔය පාර්ලිමේන්තු වරප්‍රසාද ගැන ලියන්නම්. හොඳේ. එතකන් අදට ටෙලිවිෂන් අවසන් කරනවා. ආනයනය තහනම් කර තිබූ තවත් කාණ්ඩාංක 10කට අයත් භාණ්ඩ යළි මෙරටට ගෙන්වීමට අවසර ලබා දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඊට සංචාරක ක්ෂේත්‍රයට සහ ක්‍රීඩා ක්ෂේත්‍රයට අයත් භාණ්ඩ වර්ග රැසක් ඇතුළත්. කෙස් කෝඩ් නැත්තම් රේගු සංකේතාංක අන්තර්ජාතික වශයෙන් බැලුවොත් 5300ක් භාවිතා කරනවා අපේ ආනයන සහ අපනයන හඳුනා ගැනීම සඳහා. ජාතික වශයෙන් බැලුවොත් ඒතාංක 7841ක්. 2019 ඩොලර් දසලක්ෂ 19937.1 බාණ්ඩ අපි පිටරටින් ගෙනලා තියෙනවා. 2020 ඩොලර් දසලක්ෂ 16055.4 බාණ්ඩ අපි පිටරටින් ගෙනත් තියෙනවා. 2021 ඩොලර් දසලක්ෂ 20637.4 බාණ්ඩ අපි පිටරටින් ගෙනලා තියෙනවා. මේ වර්ෂයේ මැද වෙද්දී දැවැන්ත විනිමය අර්බුදයකට මුහුණ දුන්නා. මේක පාලනය කර ගැනීම සඳහා තෝරාගත් අවශ්‍ය නොවන බාණ්ඩ 1465ක් ආනයනය සපුරාම නැවැත්තුවා. නිදහස් ක්‍රීම් අද වෙන විට තුනක් කරලා තියෙනවා. සැප්තැම්බර් මාස 9 වෙනිදා චෙස් කෝඩ් 708ක් නැවත නිදහස් කරනු ලැබුවා. ආනයන සඳහා අවසර ලබා දුන්නා. නොවැම්බර් මාස 23 වෙනිදා චෙස් කෝඩ් 77කට නැවතත් ආනයන කිරීම සඳහා අපි අවස්ථාව ලබා දෙනු ලැබුවා. ඊයේ දිනේ 2311/8 කියන අටවිශේෂ ගැසට් පත්‍රය මගින් විශේෂයෙන්ම සංචාර කර්මාන්තයට ගෘහ භාණ්ඩ නිෂ්පාදනයට අවශ්‍ය තුනී ලෑලි නැත්තම් MDA
ETF බෝඩ්ස් ගැනීම සඳහා ඒ වගේම ආරක්ෂක කටයුතු වලට සඳහා අවශ්‍ය CCTV කැමරා අපි මීට පෙර නිදහස් නොකළ ක්‍රීඩා උපකරණ රාශියක් භාණ්ඩ 10කට අපි නැවතත් නිදහස් කිරීමක් නැත්නම් ආනයන කිරීමට අවශ්‍ය අවසරය ලබා දුන්නා. මේ කෙටි කාලය තුළ අපිට පුළුවන් වෙලා තියෙනවා මේ නැවැත්වීම තුළින් ඩොලර් දසලක්ෂ 1211ක් පසුගිය වර්ෂයට වඩා ඉතුරු කරගන්න. නත්තලට තව ඇත්තේ දින 4ක් වැනි කෙටි කාලයක් පමණයි. මෙවර නත්තල ජනතාවට සමරන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්. උත්සව කාලෙදී දකින පිටකොටුව නෙවෙයි අපිට අද දක්නට ලැබෙන්නේ. අසිරිමත් නත්තලට තව ඇත්තේ දින 4ක් පමණයි. මේ කොළඹ පිටකොටුව ප්‍රදේශයයි. වෙන අවුරුදු වල නත්තල් කාලෙට මේ පිටකොටුව ජනතාවගෙන් පිරී ඉතිරි යනවා. නමුත් මෙවර උත්සව සමය ජනතාවට කන්නවත් අතේ සල්ලි නැති තත්ත්වයකට ඇද වැටිලා. වෙනතට විසිතුරු භාණ්ඩ සැරසිලි වගේම ඇඳුම් පැනඳුම් ගන්නේන ජනතාව අද කිසිත් කර කියා ගත නොහැකිව නිහඬ වෙලා. සමහර වෙළඳුන්ට එදා වේලේ පිරිමහ ගන්නවත් ආදායමක් නැති බවයි පවසන්නේ. සෑන්ඩ් එන්දී හොඳටම බිස්නස් උත් ඇති මේ පාර නම් ගොඩක් සැනගත් අඩු බඩු මිලත් ගණන් වැඩිනේ. මේ ඉස්සර මොනවාර මිනිස්සු ලැගලාස් තියනවා මොනවාර අවුරුද්දක් ආවම මාසකට ඉස්සෙල්ලා ඇඳුම් ගන්න කියලා. ජීවත් වෙන්න ඕන නම් මොනවාර කරලා කන්න ඕනේ ඒක තමයි. මෙතන එකට තුනක් වැඩි වෙලා තියෙන්නේ. ආණ්ඩුව මුලින්ම විල්ලට දෙන්න යන්නේ ඩොරච්චෝලේ ගල්ලඟුරු බලාගාරයේ බව විදුලි ඉංජිනේරුවන් අද ප්‍රකාශ කළා. විදුලි බිල වැඩි කරන්නට ආණ්ඩුව කටයුතු කළොත් දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ. මේ අතර විදුලි බිල වැඩි කිරීම ගැන කැබිනට් පත්‍රිකාවක් ඊයේ දින අමාත්‍ය මණ්ඩලයට ලැබුණේ නැති බවයි රජය පවසන්නේ. ලබන වසර සඳහා විදුලි බිල යලිත් වරක් ඉහළ දැමීමට අදාළ යෝජනාවක් ඊයේ දිනේදී අමාත්‍ය මණ්ඩලයට ලැබුණේ නැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. මේ අතර ලංකා විදුලි බල මණ්ඩලය සුරකීමේ ඒකාබද්ධ පෙරමුණ අද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. මේ එහිදී පළ වූ අදහස්. අද ආණ්ඩුව ප්‍රතිව්‍යුහකරණයට මෝහා වෙලා මේ කරන්නේ විකිනිල්ල. මේ ඉන්න ඉංජිනේරු මහතුරු 2025 දක්වා තමන්ගේ සැලසුම ආණ්ඩුව ඉදිරිපත් කරලා තිබෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. පාර්ලිමේන්තුවේ කියන ගුබ්බෑම තුළ ඉන්න කැලෑ කපන අයට, පස් කපන අයට, ව්‍යාපාරිකින් කප්පම් ගන්න අයට එහෙම සැලසුම් හදන්න මොලයක් නැහැ. ඒ පාර්ලිමේන්තුව කියන්නේ මන්දබුද්ධිකයෙක්ගේ පිරිච් එකක්. ඒගොල්ලෝ අත උස්සන්නේ නැහැ අනුමැතිය දෙන්නේ නැහැ මේ සැලසුම් ක්‍රියාත්මක කරන්න. අද ඇතැම් ඇමතිවරු බේබි රූම් එකේ දානවන වගේ අය කිසිම විශේෂයෙන් දැනුමක් නැහැ. නැවත වතාවක් විදුලි බිල වැඩි කළොත් රට පුරා දැවැන්ත වෘත්තීය ක්‍රමිත ක්‍රියාමාර්ග විරෝධතා ක්‍රියාමාර්ග සහතිකයි යනවා. ගමේ භාෂාවෙන් කියනවා නම් ලයිට් බිල් නම් වැඩි ගල්ලක් කෙලව ගන්න එපා. කරඬුව ඔළුවේ තියලා පිරිත් නූල ගැට ගහලා ආණ්ඩුවට සෙත්පත් වූ අද පන්සල් වලට තමන්ගේ බිල ගෙවා ගන්න බෑ. විදුලි බල මණ්ඩලයේ විකුණන්න අපි කාංචන ඔයාට දෙන්නේ නෑ. නොරොච්චෝලි බලාගාරයේ දැන් ඇති වෙලා තියෙන තත්ත්වය කිව්වොත් ගල්ලඟුරු අවශ්‍ය වෙනවා අවුරුද්දකට නැව 38ක්. ටෙන්ඩර් එක දැනට දාලා තියෙන්නේ ගල්ලඟුරු නැව 20කට. හැබැයි ඒ 20ෙන් දැනට ඇවිල්ලා ගොඩ බාලා තියෙන්නේ නැව 5යි. 6 වෙනි නැව එන්නත් තව සතියක් දෙකක් ඉස්සරහට යනවා කියලා තමයි අපිට ආරංචි වෙන්නේ. ඒකේ නීගව අවුරුද්දේ මුල එනවා කියලා තමයි ආරංචි වෙන්නේ දැනට. දැන් බලාගාරයේ දුවන්න බැරි තත්ත්වයකට ඇවිල්ලා ඉදිරි දවස් කීපය වෙනකොට ගොඩක් වෙලාවට එක මැෂින් එකක් මෙගාවට් 300ක් පද්ධතියෙන් අයින් කරන්න සිද්ධ වෙන තත්යකට ඇවිල්ලා තියෙන්නේ. මොකද තියෙන ගල්ලඟුරු තොග සීමිතයි. ඒ ගල්ලඟුරු තොග වලින් ගොඩක් වෙලාවට මැෂින් දෙකක්කට වැඩිය දුවා ගන්න බැරි තත්යකට ඇවිල්ලා තිනවා. ඊගාව ගල්ලඟුරු නැව ඇවිල්ලා බානක පැය 4-5 දැම්ම තව සතියකින් දෙකකින් විදුලි කප්පාදුවට යන්න වෙනවා. තවත් ප්‍රමාදුනොත් මුළු බලාගාරයම නවත්තන්න පුළුවන් තත්යකට යන්න පුළුවන්. අපිට හිතනවා නොරොච්චෝලි බලාගාරය තමයි ඉස්සෙල්ලම බිල්ලට දෙන්න යන්නේ කියලා. 22 වෙනිදා දහවල් 12ට අපේ කෑම පැය ඇතුළත උද්ඝෝෂණයක් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේක සාමගාමී උද්ඝෝෂණයක් කරන්නේ ඇත්තටම මේ බලාගාරය අපේ ජාතියට අහිමි කරන්න එපා කියන අරමුණ පෙරදරි කරගෙන නොරොච්චෝලි බලාගාරය ඉදිරිපිට මේ උද්ඝෝෂණය පැවැත්වෙනවා. රාත්‍රී පුවත් විකාශය අවසන්. ඔබට මෙතැන් සිට අලුත් කතා වැඩසටහන නැරඹිය හැකි. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.